සාමාන්‍ය මිනිහෙකුට බොන්න බෝතලයක් හදන්න ක්‍රමයක් නැද්ද? පොඩි පොඩි ගාන නැත්තම් මේ මේ මිනිසුන්ගේ ආර්ථික වැටෙනවා කියන්නේ බොන එක්කෙනා බොනවනේ. රුපියල් 800 900 කියලා කාලා බොනවා කියන්නේ. මම ප්‍රශ්න අහන්නේ කියේ දැන් මේ දුවා පාර්ලිමේන්තුවෙත් ඔය ඇහුවා. ඔව්. දැන් අර මේ මත්පැන් මේ බිස්නස් එක අඩු වෙලාද තියෙන්නේ? පැහැදිලිවම. අඩු වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. ඔක අපි දැන් දැන් මුදල් ගමන. අඩු වෙලා තියෙනවා. එතකොට මේ මම කියන්නේ මේ සුරාබදුවේ ආදායම ආදායමත් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. එතකොට දැන් එතනෝල් පිට රටින් ගෙන්නනවද නැහැ? නැහැ. එතනෝල් ඕනාටත් වැඩි ලංකාවේ තියෙනවා. දැන් මිලියන් මිලියන් මිලියන 6ක් ස්ටොක් එකක් තියෙනවා. ස්ටොක් එකක් එතනෝල් තියෙනවා. ඔව් ඉතිහාසයේ කවදාකවත් එන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. මීට අවුරුදු 10කට කලින් එතනෝල් රටින් උජනාව. 2019 දක්වාම ගෙනා. රටින් ගෙනාව. දැන් එතනෝල් රටින් ගේන්නේත් නැහැ. එහෙනම් ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඔක දැන් මම පාර්ලිමේන්තුවේ කිව්වා ජනාධිපතිතුමාට තියේ කිව්වා. මේක නැත්තම් මේක රට වටේටම දැන් යන්න බෑ. බදුල්ල වගේ දිස්ත්‍රික් එකක වතු කර වතු ආශ්‍රිතව අපිට නම් කොහොමවත් යන්න බෑ. ඒක කසිප්පුව හැමදැනම. ඒක 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 ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම මේ ගිය සතියේ ලයිම් එක 10 ලීටර බෝතලයක් පොන්න මම ගිනි ගත්ත දවල් 10වල් ගියාම ලයිම් එක ගිනි අරගෙන ගෙදර ගිනි අරගත්ත මිනිස්සු ඉස්කෝලේ ඉන්නවා. ඒ මිනිස්සුත් කසිප්පුව කරා. ඉතින් ඒක නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට රුපියල් 10 ලීටර බොන්න පුළුවන් ඒ බෝතලයක්. දැන් මේක රුපියල් 3500 දීලා කොහොමද බොන්නේ? නෑ නෑ මේක ඕක අපි දිගින් දිගටම කොහොම මේක. අපි කියන්නේ මෙහෙමයි බොන අර මෙතුමා කිව්වා වගේ බොන එක නවත්තන්නත් බෑ. එහෙම නැහැ. ඉතින් අපි මේවා සම්පූර්ණ නවත්තන්න ඕනේ මේ රටේ. එහෙම යනවා නම්. එහෙම නැතුව බාරුත් තියෙනවා, ඒවත් තියෙනවා, ආදායමුත් ඕන නම්. ඉතින් මං හිතන්නේ බෝතලයන් නිෂ්පාදනය කරන්න යන ප්‍රමාණයට වැඩිය 3-4 ගුණයක් අපි ලාභ ගන්න යන හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ ව්‍යාජ මත්පැන් කියන එක මම අදහස් කරේ අපි අපි කන්සම්ෂන් එක අඩු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි වසරකට සෑම ගැම් පෞගිය අවුරුදු 2022 වර්ෂයේ අවසානයේදී 2023 වර්ෂයේ ආරම්භයේදී මත්පැන් වල මිල වැඩි කරා. ඊට මේ බදු ප්‍රමාණය වැඩි කරා. ඊට සාපේක්ෂව මිල වැඩි වුණා. ඊට අමතරව ප්‍රධාන හේතුවක් තමයි පෞගිය කාලේ තිබිච්ච යම්කිසි ආර්ථික අර්බුද ප්‍රශ්න නිසා මූලද්‍රව්‍ය වල තිබිච්ච මිල ඉහළ යාම සහ ආනයනය කිරීමට තිබිච්ච සීමා කිරීම නිසා නිෂ්පාදකයාට 6 වතාවක් තමන්ගේ මත්පැන් වල ආදායම මිල වෙනස් කරන්න සිද්ධ වුණා. මිල වැඩි කරන්න සිද්ධ වුණා. මේ සෑම දෙයකම ප්‍රතිඵලයක් සිද්ධ වුණේ මම උදාහරණයක් විදියට කිව්වොත් අතිවිශේෂ අරක්කු බෝතලයක් ගත්තොත් මිලීටර 750 මේක සාමාන්‍ය රිටේල් ප්‍රයිස් එකක සාමාන්‍ය ජනතාව බොන බෝතලයක මිල රුපියල් 3200යි. මෙහිදී අපේ බද්ද ලෙස අපි ගන්නවා රුපියල් 1516.50. මෙහි වැට් එක 15% විදියට රුපියල් 188.40. මෙහි වෙනත් බදු SSCL බද්ද 72.30ක්. බෝතලයක මිල රුපියල් 60යි. රිටේල් මාර්ජින් එක රුපියල් 306.75යි. එතකොට මැනුෆැක්චරර්ගේ ප්‍රොෆිට් එක 1056යි. මෙන්න මේ විදිහට තමයි මේ බ්‍රේක් ඩවුන් එක තියෙන්නේ. ඇත්ත වර්ග කීපයක් තියෙනවා සර්. මම එක වර්ගයක කිව්වේ. ඔව්. ගල් බෝතලේ 145ක් විතර බද්ද. බද්ද 145ක්. එතකොට අනිත් ටැක්ස් එක තුනම 150 51ක් විතර වෙනවා. වැඩි වැඩි. ඔව්.